ලෝහ තමයි තියෙන්නේ කියලා ඒ ඒ වෛද්‍යවරු දෙගොල්ලම කිව්වා. සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවයි වනජීවි දෙපාර්තමේන්තුවයි. නිකම් මැල්ල යනවා නෙමෙයි මේ මරලනේ අතරම. දෙකක තිබුණා ලෝහ කුඩු අනිත් එකේ තිබුණා ලෝහ බෝලයක්. එතකොට රබර් නම් තාම හම්බුන්නේ නැහැ. මේ වෙඩි තියපු කෙනෙක් ඇවිල්ලා කියනවනම් මම මෙන්න මෙච්චරයි තිබ්බේ කියලා. එතකොට මට දැන හිතා ගන්න පුළුවන් රයිට් එනං 8යි තියෙන්නේ 8ට අමතර මොනක් නැහැ කියලා. ඇත්තටම මේගොල්ලෝ රැක බලා ගන්න ඉන්න අංශය තමයි වනජීවි දෙපාර්තමේන්තුව රටේ. ඉතින් ඒකට නීති රීති ගොඩාක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් වෙලී තිබ්බනම් මේ වෙලාවට සාමාන්‍ය මිනිස්සෙ ඇත්තටම හිරේ ඉන්න ඕනේ තත්ත්වයක් තියෙන්නේ. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිතසුව පිණිස ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීප ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබට. අපි ඔබට අලියතුන් පිළිබඳව විශාල වැඩසටහන් රාශියක් මේ වෙනකිට නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරිපත් කරලා තිබෙනවා. අලියතුන්ගේ සුබ සාධනය සහ අලියතුන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් අපි බොහෝ වැඩ රාජකාරී රාශියක් ඉෂ්ටසිද්ධ කරන අතරවාරයේදී අපිට පසුගිය කාලවකවානුවේ මයංගන රජමහ විහාරයේ පෙරහැරට සම්බන්ධ වෙච්චේ ඇතින්නකට මහරගම් ප්‍රදේශයේ රොෂාන් මහත්මයාට අයිති ඇතින්නකට වනජීවී නිලධාරීන් විසින් වෙඩි පහරක් එල්ල කළ තියෙන ඒ සම්බන්ධයෙන් තොරතුරු කතා කරන්න තමයි අපි මේ ස්ථානට ආවේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක මේ තොරතුරු කතා කරන්න අද මම ඉතාමත්ම ගෞරවයෙන් යුතුව සම්බන්ධ කරගන්නට යෙදුනේ දැනට ශ්‍රී ලංකාවේ හීලෑ අලියතුන් සම්බන්ධයෙන් සිටින ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා. මේ අලියතුන් පිළිබඳව හසල දැනුමක් සහ ඔවුන්ගේ ප්‍රතිකාර පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසු සම්පත් ඒකකයේ ප්‍රධාන වෛද්‍යතුමන් විදිහට කටයුතු කරන අපේ අශෝක දංගොල්ල මහාචාර්යතුමත් එක්ක කතා කරන්න තමයි අපේ සූදානම. ඔබතුමාව බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා අපි මේ වෙලාවේ. ඇත්තටම වෛද්‍යතුමනි මම දැනගන්න කැමති ඇත්තටම මොකක්ද මේ සිද්ධිය, කොහොමද මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව මූලික වශයෙන්. දැන් මේ ගිය මාසේ 4 වෙනිදා උදේ එළිවෙන්න මයංගනේ පන්සලේ අන්තිම පෙරහැරට ඉවර වෙලා පෙරහැරේ ගිහිල්ලා ඇවිල්ලා බැඳලා හිටියාම මේ ඇතින්න දඟ අයිනේ මේ කවුරු නමුත් වාහනයකින් ආපු කට්ටියක් වෙඩි තියලා ඒගොල්ලෝ එතනින් ඉක්මනට යන්න තමයි ලෑස්ති වෙලා තිබිලා තියෙන්නේ. අපි ඒ සිද්ධිය දැක්කේ නෑ. එතන දැකපු අය ගොඩ දෙනෙක් ඉන්නවා. දැන් අපි මමත් දේවරණ ලිමිතුමත් මට කතා කරුවට පස්සේ අපි උදේම තකහණියක් දුවගෙන මයංගනේට ගිහිල්ලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය නිර්දේශ කළා. අපි ඒ වෙලාවේ ව්‍යාධි වේදේ පිළිබඳ මහාචාර්යතුමත් අරගෙන තමයි ගියේ. මොකද අපි දන්නේ නැහැ මේ මොකකින්ද වෙඩි තිබ්බේ, කොච්චර පපුවේ උරස් කුහරය ඇතුලේ තියෙනවද, මොකක් තියෙනවද, කොයි වගේ දෙයක්ද වෙඩි තියලා තියෙන්නේ කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඉතින් ව්‍යාධි වේදේ පිළිබඳ මහාචාර්යවරයා කිව්වේ මේක තියෙන්නේ ලෝහ වගේ කියලා තමයි යට දැනෙන්නේ කියලා. එයා ඒ තුවක්කු වර්ගය ගැන එයාගේ සැකයක් තිබුණා. බොහොම කිට්ටුවෙන් වෙඩි තියලා බව තියෙන බව කිව්වා. කොහොම නමුත් මේ වෙඩි තියලා දවස් දෙකක් ඇතුළත වනජීවී නිලධාරීන් සහ සත්වෝද්‍යාන නිලධාරීන් අපේ සම්බන්ධයක් නැතුව ඇවිල්ලා මේ ඇතින්නගේ තියෙන්නේ ලෝහ කියලා ඒගොල්ලෝ ස්කෑන් කළා. මෙටල් ඩිටෙක්ටර්ස් වලින් හොයලා ලෝහ තමයි තියෙන්නේ කියලා ඒ ඒ වෛද්‍යවරු දෙගොල්ලම කිව්වා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවයි වනජීවී දෙපාර්තමේන්තුවයි. ඉතින් දැන් ඒ වුණාට බෙහෙත් කරන්න කවුරුත් ඉදිරිපත් වුනේත් නැහැ, කාටවත් උනන්දුකුත් නැහැ. ඇත්තට මේක අයිතිකාරයාගේ ප්‍රශ්නයක් නිසා ඒගොල්ලෝ මට කිව්වට පස්සේ අපි ඉතින් බෙහෙත් කරන්න පටන් ගත්තා. දේවරණ ලිමිතුමත් බොහොම උනන්දුවෙන්, මොකද අපිට අලි ඉන්නේ 90 ගානයි, එතනින් එකෙක් මැරිලා ගියොත් එහෙම හරි කලබල, මෑ නිකම් මැල්ල යනවා නෙමෙයි මේ මරලනේ ඇත්තටම. ඉතින් අපි බෙහෙත් කරන්න පටන් ගත්තා. එතකොට අපිට දැනුණා ඇත්තටම අලියෙක් කෑම කකා බිබී හිටියට සෞඛ්‍ය තත්ත්වය ගැන හරි නිර්දේශයක් කරන්න බෑ, සංකූලතා පස්සේ ඇති වෙයි කියලා මම කිව්වා. අනික මම මුලින් ඉඳලම කිව්වා මේක ලෝහ තමයි තියෙන්නේ කියලා. ඉතින් අපිත් ස්කෑනර් යන්ත්‍ර සහ මෙටල් ඩිටෙක්ටර්ස් පාවිච්චි කළා. පළවෙනි ශල්‍ය කර්මය කෙරුවා මයංගනේදීම. එතකොට ඒ අවස්ථාවට වනජීවී නිලධාරීන් ආවා, පොලිසිය මයංගන නිලධාරීන් හිටියා. ඒගොල්ලෝ ඔක්කොම දැක්කා. අපි ශල්‍ය කර්මය කළා. අපිට ලෝහ කුඩු හම්බ වුණා තැන් 8න් 2කින්.
ඊට පස්සේ අපි කල්පනා කරා ඇතින් එතන ඉන්නකොට අසනීප වෙනවා වැඩි සංකූලතාවය ඇති වෙනවා වැඩි එම නිසා අපිටත් කිට්ටු තැනකට නුවරට පෙර දිනට ගෙන්න ගමු කියලා. ඉතින් දැන් අපි ගෙනාවට පස්සේ උසාවියට දැනුම් දීලා මහේස්ත්‍රාත්තුමාගේ අනුදැනුම ඇතුව අපි මේක ගෙනාවට පස්සේ නුවරදී අපි ආයමත් වනජීවි නිලධාරීන්ටත් කියලා සොකෝ එකටත් කියලා පොලිසියටත් කියලා නුවර පෙරදෙනි පොලිස් දෙකටත් කියලා මයංගනේ පොලිසියටත් කියලා ඒ නිලධාරි ඔක්කොම ඉන්න තැන බොහොම මේ හැමෝටම පේන විදිහට හැමෝටම තේරෙන විදිහට ආයම ශල්‍ය කර්මයක් කරා සම්පූර්ණ නිර්වින්දනය කළා. ඒ ශල්‍ය කර්මයේදී අපිට හම්බුණා යකඩ බෝලයක්. දැන් එතකොට වනජීවි දෙපාර්තමේන්තුව තමන්ගේ වගකීම් බාරගත්තේ රබර් රුණ්ඩ වලින් තිබ්බා කියලා. එතකොට ඔබතුමාගේ පරීක්ෂණය කරේ ඔබතුමාගේ පරීක්ෂණයේදී මොනවද හම්බ වෙන්නේ? මම දැන් මේ අටෙන් තුනක් ශල්‍ය කර්ම කළා තිනු අපිට සීහ නැති කළා මේ ඇතින්න දිග කාලයක් කියන්න බෑ මොන සංකූලතාවයේ තියෙනවද උරස් කුහරේ ඇතුලේ කියලා අපිට දැනට හොයාගන්න බැරි නන්දා. නමුත් මේ තුනෙන්ම අපිට හම්බ වුණේ දෙකක තිබුණා ලෝහ කුඩු අනිත් එකේ තිබුණා ලෝහ බෝලයක්. එතකොට රබර් නම් තාම හම්බුන්නේ නැහැ. එතකොට රබර් එකක් තාම හම්බෙලා නැහැ මේ වනජීවි එකෙන් කියන රබර් එක එතකොට කොහෙද? එතන තියෙනවා මං හිතනවා ප්‍රශ්නයක් තියෙනවා ඉතුරු හතෙන් දැන් තුනක් ගියාම තව ටිකක් තියෙනවනේ ඒවා ඔක්කොම හෘද වස්තුව කිට්ටුව තියෙන හන්ද මම කැමති නෑ ඒක අත්‍යවශ්‍ය නෙමෙයි නම් අයින් කරන්න මොකද ඇතින්න සිහි නැති කරන එකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මුලදී තිබිච්ච සංකූලතාව නම් දැන් අඩු වෙලා තියෙනවා නමුත් අලුත් සංකූලතාව තියෙන බව මට පේනවා මොකද ඇතින්න එච්චර ක්‍රියාශීලී නෑ එම නිසා මම තවත් බයයි ඒතකොට සිහි නැති කරලා තියන්න කොහොමත් බයයි ඉතින් කවුරු හරි මේ වෙඩි තියපු කෙනෙක් ඇවිල්ලා කියනවනම් මම මෙන්න මෙච්චරයි තිබ්බේ කියලා එතකොට මට දැන හිතා ගන්න පුළුවන් රයිට් එනං 8යි තියෙන්නේ 8ට අමතර මොනක් නෑ කියලා මේ 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 උපදේශ අපිට නෑ ඒ ইনফরমේෂන් එක නෑ ඒතකොට අපිට පපු කුහරය හරහා යන්න පුළුවන් එක්ස්රේ යන්ත්‍රයකුත් නෑ ලංකාවේ ඉතින් අපි තේරෙන්නේ පෙනහල්ල ඇතුලේ තියෙනවද මොනවහරි ලෝහයක් උරස් කුහරය ඇතුලේ තියෙනවද හෘද වස්තු ආශ්‍රිතය තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ක්‍රියාශීලී බව අඩු වෙන්න එක හේතුවක් ඒක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බයකුත් තියෙනවා ඇතින්නට. එතකොට වෛද්‍යතුමනි මේ වගේ දේවල් ටිකක් මේ ඇතින්නගේ ඇඟේ ඇතුලේ තියෙන එකෙන් එයාට බලපාන වේදනාකාරී තත්ත්වයන් සහ මොන වගේ ප්‍රශ්නද එතකොට ඇතින්නට බලපාන්නේ? ගොඩක්ම ඇතින්නට තියෙන ප්‍රශ්නේ තමයි අලිය හරිම සංවේදී සතෙක්. ඉතින් අලියට මේ උල් ආයුධ පිහි හෙන්ඩු අරම අරගෙන ගියාට මේවා පාවිච්චි කරන්නේ නැති බව අලිත් එක ගනුදෙනු කරන අය දන්නවා. දකින අය දන්නේ නැහැ. දකින අය හිතන්නේ හෙන්ඩුවෙන් නිතරම අනිනවා පිහියෙන් නිතරම කපනවා කියලා තමයි. එහෙම නෙමෙයි ඇත්තටම අලිය ගනුදෙනු කරන්නේ. ඉතින් අලියට ප්‍රධාන වශයෙන්ම තියෙන බයක් මේ පෙරහැර ඉවර කරලා ඇවිල්ලා නිදාගන්න ලෑස්තිද ඇතිනට හදිස්සියෙම පපුවට වෙඩි වැදුනම ඌ බයකින් ඉන්නේ. දැන් මාසයකට කිට්ටු කාලයක් වෙනවා. තාමත් හරියට නිදාගන්නේ නැහැ. ඇතින්නක් වැටිලා අලියෙක් වැටිලා පැත්තකට අලියර හිටගෙනත් නිදා ගන්න පුළුවන් පැත්තකට වැටිලා පැය තුනක්වත් නිදා ගන්න ඕන එක දවසකට. ඒතර දැන් මේ නිින්ද තාම යන්නේ නැහැ යාට. එතකොට ඒ කියන්නේ අත මූලික වශයෙන්ම තියෙන බයක්. නමුත් වේදනාව තියෙන බව පේනවා. අඩිය තියන්න අමාරුයි. අඩිය තියන්න අපහසුයි යාට. ඉතින් වේදනානාශක අපි දෙනවා. දුන්නාට ඉතින් වේදනානාශක දිදී තියන්න උමනාවක් නැහැ. මගේ මූලික අදහස තමයි මේ කිසිම හේතුවක් නැතුව පෙරහැර ගිහිල්ලා ආපු ඇතින්නට මෙච්චර දුක් දෙන්නේ ඇයි කියලා. ඒක සාධාරණ නෑ. නමුත් මම වෛද්‍යවරයෙක් විදිහට වෛද්‍ය වෘත්තිය කරනවා. සතාට අවශ්‍ය දේවල් ලබා දෙනවා, ශල්‍ය කර්ම කරනවා, ඒව කරනවා. එතකොට දැන් අපේ රටේ වනජීවී දෙපාර්තමේන්තුවේ මේ වගේ වැඩ කරන්න අයිතියක් නෑ කියන එක අපිට පුන පුන අපිට මතක් වෙන කාරණාවක්. ඉදිරියට මේ ඇතින්න සම්බන්ධයෙන් ඔබතුමා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මොන වගේ දේවල්ද ඔබතුමාගේ අදහස මේ ඇතින්න වෙනුවෙන් කරන්න? මම දැනටම කියලා තියෙනවා මාස 3ක්වත් අවම වශයෙන් මෙම ස්ථානයෙන් ගෙනියන්න එපා කියලා. මොකද ඇතින්න වැඩ එහෙට මෙහෙට යන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඉන්නේ. ඉතින් මාස 3ක් ඇතින්නක් එක තැනක ඉන්නවයි කියන්නේ ඇත්තටම අයිතිකාරය ළඟ ඉන්න ඕනේ. ඒතකොට මේ හිමිකාර්යයට වෙන මොනවා හරි රස්සාවක් තියෙනවනම් ඒක කරගන්න බෑ. ඒ කියන්නේ යාට ඇත්තටම දෛනිකව හම්බ කරන වේතනයක් ගන්න රස්සාවකට යන්න බෑ. මේක දාලා යන්න බෑ. එතකොට මේ අලිය බලන අයට හරියට කෑම ටිකක්වත් ගෙන්න ගන්න විදිහක් නැහැ නේ. මොකද ඇතින්නට එහෙට මෙහෙට යන්න බෑනේ. අලියට ව්‍යායාම අත්‍යවශ්‍යයි. එතකොට අලියෙක් අඩුම ගානේ කිලෝමීටර් 10ක් 15ක් දවසට යන්න ඕනේ. ඒ ගමන යන්න මෙයාට බෑ. එතකොට සාමාන්‍ය ශරීර සෞඛ්‍ය නෙමෙයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ පාඩු කීපයක් එයාට තියෙනවා. නමුත් වෛද්‍ය මතයේ විදිහට එයා මාස 3ක්වත් නිකන් ඉන්න ඕනේ කියලා මම කියලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා දැනටම. ඊට අමතරව මම හිතනවා පස්සේ කාලයකවත් යනකල්වත් ටික කාලයක්වත් යනකල්වත් මෙයාගේ මේ බය නැති වෙලා යනකම් මොනවත් කරන්නේ නැතුව පෙරහැරකවත් යන්නේ නැතුව නිදැල්ලේ නිෂ්කලංකව තියලා තිබ්බොත් තමයි හරි හැමදෙන්නේ. ඔව්. එතකොට වෛද්‍යතුමනි අපේ රටේ ජනතාව මහා ජනතාව බොහෝමයක් බලාගෙන ඉන්න වනජීවියකෙන් ඇයි මේ සතාට වෙඩි තිබ්බේ කියන ප්‍රශ්නාර්ථය තාම ඔවුන් ගාව තිබෙනවා.
ඉතින් සමහරක් වෙලාවට වනජීවීකර තියෙන ඊට වඩා වගකීමක් අද රටේ අලි විශාල ප්‍රමාණයක් මැරෙනවා කැලේ. අපි සමාජයේ ඉන්න මිනිස්සුන්ටත් මේ සම්බන්ධයෙන් යම් පණිවිඩයක් ඔබතුමාගේ දැනුමත් එක්ක ලබා දුන්නොත් කොයි වගේද මහාචාර්යතුමනි? මම කියන්නේ ඇත්තටම නම් අලින්ට ඇත්තටම ඕන සතෙකුට ඒක සාධාරණයි. බලාපොරොත්තු රහිතව වේදනාවක් බලාපොරොත්තු රහිත ශබ්දයක් බලාපොරොත්තු රහිත තුවාලයක් කරන්න නරකයි. ඉතින් අනිත් එක එහෙම කරලා අපි අයින් වෙලා හිටියාම අලියට දැනෙන වේදනාව අපි දන්නේ නැහැ කවුරුවත්. ඉතින් ඒක ගැන මානසිකව සංවේදී වෙන්න කියන පණිවිඩය තමයි මට දෙන්න පුළුවන්. දැන් වනජීවීක තමයි මේක වනජීවී දෙපාර්තමේන්තුව තමයි මේගොල්ලෝ රැක ගන්න ඉන්න දෙපාර්තමේන්තුව. මේ හැම අලියෙක්ම අවුරුද්දකට පතා රෙජිස්ටර් කරන්න ඕනේ වනජීවී දෙපාර්තමේන්තුවේ. ඒ රිපෝට් එක අලුත් කරන්නත් ඕනේ අවුරුදු පතා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ රැක බලා ගන්න ඉන්න අංශය තමයි වනජීවී දෙපාර්තමේන්තුව රටේ. ඉතින් ඒකට නීති රීති ගොඩාක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් වෙලී තිබ්බනම් මේ වෙලාවට සාමාන්‍ය මිනිස්සු ඇත්තටම හිරේ ඉන්න ඕනේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. කොහොම වුණත් මම නීති මේ නඩු කටයුත්තකුත් දැන් යනවා. මම නීති රීති ගැන එච්චර හරියටම දැනුමක්වත් නැහැ. වෛද්‍යවරයෙක් විදියට මට දෙන්න පුළුවන් උපදෙස තමයි මේම කවදාවත් කරන්න එපා. මේක ඇත්තටම අපරාධයක්. අපි ආගමටත් වැඩිය සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින අය වෛද්‍යවරයෙක් වුණාට මම හැම වෙලේම හරිම ආඩම්බරෙන් කියන්නේ අපි ඉස්කෝලේ යන්න ඉස්සලා දහම් පාසල් ගිය අය කියලා. ඉතින් ඒකම මට මතක් වෙනවා. ඉතින් අපි සංස්කෘතිය රැක ගන්න ඕන කියන ආකල්පේ මම දැඩිව ඉන්නවා. අලියත් පෙරහැරේ යන්න ඕනේ. හානි අඩු කරගෙන සංස්කෘතියමය රැකගෙන සංස්කෘතිකමය වටිනාකම රැකගෙන අලියට කරදරයක් නොවන විදිහට යන්න ඕන කියන ආකල්පේ මම දැඩි ලෙස ඉන්නවා. ඉතින් මට ජනතාවට කියන්න තියෙන්නේ ඒ අලියා පෙරහැරේ ආයුෂද නැද්ද කියන සංවාදයේ වෙනම දෙයක් වුණාට ඉන්න සත්තු ටික දැනට ඉන්නේ 90ක් විතර. ඒ ටික අපි පරිස්සමෙන් රැක බලා ගමු. නැත්නම් අපිට අපේ අනන්‍යතාවය නැති වෙලා ජාත්‍යන්තර වශයෙන් උත් අපි අපකීර්තියට ලක් වෙන්න පුළුවන්. මේ සිද්ධිය ජාත්‍යන්තර අපකීර්තියට ලක් වෙන්න ඕනෑ තරම් ඇති රාජ්‍ය අංශයකින් වුණා හන්දා. එම නිසා අපි හරි කල්පනාවෙන් මේක කරන්න ඕනේ. අද මෙතනදී මේ ඇතින සම්බන්ධයෙන් මොකද සිද්ධ වෙච්ච පරීක්ෂණය? මොනෝhari හේතුකර දැන් මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ ශල්‍ය කර්ම දෙකේදීම පාර්ශව හැමෝම හිටියා. වෙඩි තියපු කට්ටියත් හිටියා, සොකෝ එකනොත් හිටියා, පොලිසියනොත් හිටියා, විශේෂයෙන් මයිංගන පොලිසියෙන් හිටියා. නමුත් අපේ පීඨාධිපතිතුමාට පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨයේ පණිවිඩයක් ලැබිලා තිනවා මහේස්ත්‍රාත්තුමාගෙන් මයිංගන කරුණාකරලා ලේ සාම්පල් එකක් අරගෙන දෙන්න කියලා පොලිස් නිලධාරීන්ට. ඉතින් ඒ අනුව මම ආවා. හැබැයි අපිට කියලා තිබුණේ නැහැ කොයි වර්ගයේ ලේද ගන්න ඕන, කොයි වර්ගයේ ගන්න විදි කීපයක් තියෙනවා. තැන් කීපයකුත් තියෙනවා, පරීක්ෂණ වර්ග කීපයකුත් තියෙනවා. ඉතින් මේක ලියලා තිබුණේ නැහැ කොයි වර්ගයේ දෙයක්ද කරන්න යන්නේ මේකෙන් කියලා තිබුණෙත් නැහැ. කොයි වර්ගයක ටියුබ් එකකටද ලේ ගන්න ඕන කියලා තිබුණෙත් නැහැ. ඉතින් මම කෝකටත් ලේ ගන්න ටියුබ්ස් වර්ග ඔක්කොටම ලේ ටික ටික අරගෙන අදාළ මිරිහානේ සොකෝ නිලධාරීන්ට පොලිසිය බාර දුන්නා. ඒගොල්ලෝ ඒක සීල් තිබ්බා මෙතනින් කියලා මං හිතනවා. ඒක මයිංගන පොලිසිය නිලධාරීන් උත් හිටියා. ඒගොල්ලන්ට බාර දීලා මහේස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කරනවා. දැන් අපිට පහුගිය කාලේ අපිට ලංකාවේ හිටපු දෙවන්තම හස්තිරාජයේ කහින් වෙනවා මුතුරාජයා නැවත වතාවක් තායිලන්තයට ගෙනියනවා. දැන් මේ වගේ සිද්ධීන් අර සමාජ මිනිසුන්ට ඕනෑ තරම් චෝදනා කරන්න පුළුවන්. වගකී යුතු ආයතන මීට වඩා ක්‍රියාශීලී වෙන්න ඕනේ නේද? ඒ සම්බන්ධයෙන් ඔබතුමා යම් අදහසක් ඉදිරිපත් කරොත් කොහොමද අපේ මහාචාර්යතුමනි? ඒකට නම් මට එකඟ නොවි ඉන්න ක්‍රමයක් නැහැ. ඇත්තටම වගකිව යුතු කට්ටිය දැන් අද වෙනකන්වත් ඇත්තටම වනජීවී දෙපාර්තමේන්තුවෙන්වත් නිලධාරියෙක්වත් ඇවිල්ලා ඇතින්නට කොහොමද සපසනීප කොහොමද කණ්ඩ බොන්න කොහොමද අසනීපට අපි බෙහෙත් කරන්නද කියලා කිසිම නිලධාරියෙක් ඇවිල්ලා ඇහුවේ නැහැ. මට කිසිම කෙනෙක් කතා කරුවෙත් නැහැ. හැමෝම දන්නෝ මම තමයි බෙහෙත් කරන්නේ, මගේ අධීක්ෂණය යටතේ තමයි බෙහෙත් වෙන්නේ කියලා. නමුත් එහෙම කවුරුත් ඇහුවේ නැහැ. ඉතින් ඒක ඇත්තටම හරි කනගාටුවට කාරණයක්. මේ රාජකාරිය කෙසේ වෙතත් මානුසික තත්ත්වයක් තියෙන මම වෙඩි තිබ්බේ කියලා දන්නවනම් මේක සාමාන්‍ය වෙඩික්කාරයෙක් නෙමෙයි නම් කරේ, ගමේ මිනිස්සුෙකුත් නෙමෙයි නම් කරේ, වෙඩි තිබ්බ නිලධාරිය එළියටත් ඉන්නවනම් අඩු ගානේ මනුස්සකමට නීතිරියට නෙමෙයි මනුස්සකමට අහන්න ඉඩ තියෙනවා. සතාට කොහොමද දැන් කියලාවත් ඒ උනාට එහෙමවත් ඇහුවේ නැහැ. අයිත් මම දන්නවා හොඳටම අලිය අයිතිකාරයෙකුටවත් එහෙම කතා කළා කියලා නැහැ. මොනවා හරි ඌමනාවක් තියෙනවද බේත් කරන්න එහෙම කියලා කවුරුත් ඇහුවේ නැහැ. වාසනාවකට දේවැඩ නිලමෙතුමා සහ තව නිලමෙවරු දෙදෙනෙක් මගේ පිටිපස්සෙන් ඉන්නවා. අපිට ඕන දේවල් ඒගොල්ලෝ අහනවා, නිතර හොයලා බලනවා. ඉතින් ඒක ගැන මට හරි ආඩම්බරයි, විශේෂයෙන් දේවැඩ නිලමෙතුමා ගැන. වෙනනම් එහෙම ආඩම්බරෙන් කතා කරන්න කෙනෙක් නැහැ. අපිට අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පසුබිමේ ඉන්න කට්ටියටත් අපි යම් ස්තුතියක් කළා මේ වැඩසටහනෙන් අපි සමුගමු. එතකොට මම මේ වෙලාවේ කැමති මේ වෛද්‍ය නිශානන්ද මහත්තයා තමයි පීඨාධිපතිතුමාගේ නියෝජිතයා විදිහට මේක ඇවිල්ලා කරේ මගේ අධීක්ෂණය යටතේ. අපේ දෙපාර්තමේන්තුවේ පසු සායනික දෙපාර්තමේන්තුවේ ඩොක්ටර් චරිත්
डॉक्टर यासारा मे वगे वैद्यवर सह वैद्यवरिया कीप दिन आव हाई दिन आवा कुट मम भूम स्तुतिवंत मुखला वैद्यपीठ मे विभाग को तीन गमकमे मेकट आदि मम कुट भूम स्तुतिवंत भूमत्म कार्य बहुत मोहतक मे हस्ती संबंधी दिनट मसिक सीट कटयुत करानी लंका अति दक्ष फल पुरुदुम हीले अलियत संबंधी अपे महाचारतुमा भेम स्तुतिवंत अपे अशोक दंगोल मेतुमंटे उबतुमंट तेरव सरना मेमी कटयुत करान शक्ति लेवा कि प्रार्थना करना।